ද්‍රව්‍ය ලෝකෙට අවඩදායක දෙයක්. මිනිස් සිත තිකිරියාවට පත් කරන, මිනිස් සිත අවවාදයට ලක් කරන එකම දේ මන්ත්‍ර. මිනිස්සුන්ගේ මතයක් තියෙනවා උලත්තිත කියන්නේ මන්ත්‍රවයක් කියලා. මේක ඇත්තටම දුම්කොළ සහ කණහුණු කියන දේ එකතු කරොත් මේකත් මන්ත්‍රවයක් තමයි. හැබැයි මේ ඖෂධමය ගුණ ඇති බුලත් විටත් අපි සකස් කරගන්නේ කොහොමද? ඇයි බුලත් විට අපිට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව ගොඩක් තියෙනවා. ඒ ආහාර විද්‍යාවට අනුව බුලත් විට මුඛ සෞඛ්‍ය පිණිසද, ආමාශගත පිළිකා තත්ත්වයන් වෙනසීම පිණිසද, වකුගඩු රෝගී තත්ත්වයන් දුරු කර ගැනීම පිණිසද, වෙනහනවල පවතින රෝගාබාධ දුරු කර ගැනීම පිණිසද අවශ්‍යම අංගය. ඒ නිසා මම අද කැමැතියි ඔයාලට අපේ බුලත් විට මොකක්ද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. මේ බුලත් විට උදෙසා යොදා ගන්න අම්ද්‍රව්‍ය නැත්නම් ඖෂධ වර්ග රාශියක් තියෙනවා. ඒ ඖෂධ ටික නිවැරදිව ලබාගෙන බුලත් විටක් සකස් කරගෙන මත්ද්‍රව්‍යයක් වශයෙන් නොව ඖෂධයක් වශයෙන් මුඛ සෞඛ්‍ය ප්‍රමාණක් නොව ශරීර සෞඛ්‍යයට අදාළ බුලත් විටක් සකස් කර ගන්නා විදිහ අද බලමු. මුලින්ම මම මේකට අවශ්‍යයි කියන කාරණා අතර අංක 1 බුලත් පුහක් දැන් මේ පැත්ත කියලා පටන් ගන්න ලුණු සුවඳ පහ මේකට අන්තර්ගත වෙනවා. එනසල් කරාමුණටි වරුඳු ඉගුරුපියලි සහ අසාවාසි කියන දේවල්. ඊට පස්සේ මාදුරු, ඊටසේ මූණමල් පොතු, ඊටසේ සූකිරි, ඊටසේ සූදුරු, කරඳ පොතු සහ කුමුත් පොතු සහ කොට්ට පොතු බීපෙල්. මේ කියන ඖෂධ වර්ග කීපය අපිට අවශ්‍යයි බුලත් විටක් නිවැරදිව සකස් කර ගැනීම පිණිස. කෙනෙකුට ලෙඩක් නැතුව, කෙනෙකුට තමන්ගේ කම්මැලිකම නැති කර ගැනීම පිණිස, මතක ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස ලෙඩක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය බුලත් විට අපි සකස් කරලා තිබා. මම කෙටියෙන් පැහැදිලි කරනවා මේ හැම එකකින්ම ස්වල්පය බැගින් අපි මේක කෙනෙකුට ස්වල්පය බැගින් රැගෙන බුලත් කොළයකට දමා මේ ආකාරයෙන් හැම වර්ගයක් අන්තර්ගත වෙන ආකාරයට ස්වල්පය බැගින් දමා මේ ආකාර ස්වල්පය බැගින් දමා අපිට ආහාර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුර්වල වූ දත් තිබෙන කෙනෙකුට මේ දේ කොටා සකස් කරගෙන අනුභව කරත් ගැටලුවක් නැහැ. සාමාන්‍ය අපි මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දේවල් කෙලින්ම වංගෙඩියට බෙදලා මේ දේ සකස් කරගන්න පුළුවන්. මේ දේ භාගයට ගොඩන ගම මේ වෙන ස්වල්පයක් මේකට දාගන්න. මේ විදිහට සකස් කරගන්නාරද ඖෂධමය බුලත් විට අවශ්‍ය සියලු සංයෝගය මේ ස්ථානයේ හදලා තියෙනවා. කලින් සකස් කරගත්ත එක ඔබට පැහැදිලිව පේනවා ඇති කිසිවක් වෙන වෙනම හඳුනාගත නොහැකි ආකාර මේ මිශ්‍ර කරලා තියෙනවා. මේ මිශ්‍රණයේ තියෙන සුවිශේෂී බව තමයි මේ දවස් 3ක් පමණ තියාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව අපිට අංක 1 අංක 2 අපි මේ යොදා ගන්නවද ඖෂධ වලින් විශේෂ සුවිශේෂී ගුණ කීපයක් තියෙනවා. ඒ තමයි මුඛය දුර්ගන්ධය නැවැත්වීම, මුඛගතව අපි සාමාන්‍ය විදිහට කියන්නේ දත් පණුව ගන්නවා. නැත්නම් දත් දිරා යාම වැළැක්වීම පිණිස සහ දිවේ මැලියම්, උගුරේ සෙංගෙඩි, ඊට පස්සේ ආමාශයේ පවතින ආම්‍යාල සහ අම්ලපිත්ත රෝගී තත්ත්වයේ පැනසීම පිණිසද නිතර තිබහයන එක, ඊට පස්සේ ආහාර රුචි ඇති කිරීම පිණිස විවිධ කරුණු අරමුණු කරගත් බුලත් විටක් තමයි අපි මේ නිර්මාණය කරගත්තේ. මෙහි විශේෂම දේ තමයි මුඛයේ ශක්තිමත් දත් ශක්තිමත් කියන දෙයට සහ දිරායම වැළැක්වීම පිණිසම යොදා ගන්නා ඖෂධ කරාශිකත් අපි මේකට අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට බයක් සැකක් නැතුව පිළිකාවක් ඇති නොවන ආකාරයට ශරීරයේ වෙනත් වූ රෝගී තත්ත්වයක් ඇති නොවන ආකාරයට ඖෂධය පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව මම බොහොම පැහැදිලිව කිව්වා. එසා අදත් මම මේ පැහැදිලි කරපු විදිහට ඔබට බුලත් විටක් විදදී සකස් කර ගන්න පුළුවන්කම තියෙනවා නම් දේශීය වශයෙන් මිනිසෙකුට ලෙඩක් දුකක් නැතුව ඉන්නට පුළුවන් නව සමාජයක් අපිට බිහි කර ගන්න පුළුවන්. හැමෝටම
ආයෙත්